දේශයේ සකස්ෙන් මාත් සක්කාය දිට්ඨිය නිසා මමත් දැඩි භාවයේ. ඉතින් මට අවශ්‍ය ආකාරයට තියෙනවා මට අවශ්‍ය ආකාරයට වෙනවා මම කියන විදිහට ඉන්නවා. මමත් දැඩි භාවයේ නිසා දේශයේ සකස් වෙනවා. නිසා දේශයේ සකස් වෙයි මමත් දැඩි භාවයේ කියන ලෝභකම නෙමෙයි. ලෝභ සිතක් සකස් වෙන මොහොතේ හැම වෙලාවෙම අපි දැනගන්න ඕනේ ලෝභ සිත පිටිපස්සේ දේශය හැංගිලා ඉන්නවා කියලා. ඕනෑම ලෝභ සිතක් අපි කියන්නේ ධනය වේවා, ගෙවල් දොරවල් වේවා කියන පින්කම ධර්මයේ ක්‍රේ ලෝභ සිතක් ඇති කරගත්තත් එතන ද්වේෂය පිටිපස්සේ හැංගිලා තියෙනවා. නිසා හැම වෙලාවෙම ලෝභ සිතක් සකස් වෙද්දී අපි දැනගන්න ඕනේ පිටිපස්සේ ද්වේෂය හැංගිලා තියෙනවා. මොකද මේ ලෝභ සිතට බාධා වෙන මොහොතේම තග්ගල් ද්වේෂය ඉස්සරහට එනවා. දැන් ලෝභ සිතක් ආව, ද්වේෂ සිතක් ආව, දැන් මේ එතන මොකක්ද ඊළඟට වෙන්නේ? මේ දෙක සකස් වෙන මොහේ නිසා. ඒතකොට මේ එක ද්වේෂ සිතක් තුළ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල් මූලයන් තියෙනවා. ඒ අකුසල් මූලයන් තුනම තියෙනවා. ඉතින් අකුසල් මූලයන් නිරතුරුවම අපි තුළ සකස් වෙනවා නම් දැන් ඔබ අපි කියන පෞද්ගල අවුරුද්දේ පින්කම් 50ක් කළා කියලා. ඔබ ඒකට අවශ්‍ය කේන්ද්‍ර සිත් 10ක් අත්තොත් ඔය පින්කම් 50ම නිෂේධ වෙලා යනවා. පින්කම් 50ම නිෂේධ වෙනවා තේරුමක් නැහැ. වර්තමාන උගා සමාජය තුළ වෙන්නේ ඒක සමාජයේ සමාරු ඉන්න මැරෙන්නේ ගියාම ගොඩාක් දුක් විඳිනවා මා අවුරුදු ගණන් දුක් විඳිනවා සමාජයක ශ්‍රේණියෙන් පිටත කොමම නැහැ ඉතින් අවසා ඒගොල්ල ගේ බැලුවා මේගොල්ල සිම්පතිය අපින්ද නැහැ කිසිම සිම්පති බිඳීමක් ගැන පේන්නේ නැහැ නමුත් මොකද වෙන්නේ සිම්පති බිඳුන් නැති වුණා කියලා නිරේතුම ලෝභ දේශ මොහයන් තුළ ජීවත් වෙනවා ඉතින් මේ ලෝභ දේශ මොහයන් තුළ ජීවත් වෙද්දී අර සිම්පත රැක්කාය කියන කාරණෙන් අර්ථය නැහැ මොකද සීලයකට ලෝභ දේශ මොහොතේ සතන් කරන්නේ එතන සීලියටපත් වෙනවා. නිසා ලෝභ දේශ මොහ බලවත් අපසලයක් කියලා බුදුරජාණන්සේ සීලයට වඩා සීලිය අටපත් කරගෙන ඉරටෙන. ඒ නිසා සෑම මේ ද්වේෂ සිතක්ම අපි කරන්නා වූ සෑම පින්කමක් නිෂේධ කළ දාන ශක්තියක් තියෙනවා දැන්. ඒ නිසා මේ ද්වේෂයේ කියන කාරණේ අනතුරක් කියලා දකින්නවා. මොකද නැත්තම් අපි කරන පින්කම් වලින් වැඩක් වෙන්නේ නැහැ. මොකද පින්කම් 100ක් කරලා ද්වේෂ සිත 10ක් ඇති කරගත්තොත් ඒ 10 අපසලීට වඩා වැඩි. එතන පින්කම් කොහොමද විශේෂුලන්නේ? ඒක ඇලිම විපාකෙ එන්නේ බෑ. මොකද අපි හැම වෙලාවෙම ද්වේෂය තුල ඉන්නකොට අපසගයක් තුල ඉන්නේ. අපසගයක් තුල ඉන්නකොට අපි දන්නේ නැහැ අතීත අපසම් මතුවලා එන. මතුවලා ඉන්න කිහිපියම තමයි හිතාගන්න දෙවියෝ එක්ක රෝගී වෙනවා, එක්ක මොනවද ප්‍රශ්න වෙන. නිසා හැම වෙලාවෙම එක පැත්තකින් පින්කම් කරනවා වගේ මේ පැත්තෙන් ওই ලෝභසිත මමත්වයේ දැඩිභාවය අඩු කර ගන්නවා. මේ මමත්වයේ දැඩිභාවය අඩු කර ගන්නවා කියන්නේ සංස්කාරයන් කැටත් ජීවිතේ අපි ඉන්නවා. සංස්කාරයන් කැටත් ජීවිතේ දකින්න වෙනවා. කොයි දේ මට ලැබෙන්න තියෙන දේ තමයි මේ ලැබිලා තියෙන්නේ කියන කාරණය තුළ ඉඳගෙන අපි ලක්ෂ වෙන්න ඕන අනිත්‍ය සංඥාව පදලා පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය භාවය දැකලා මේ රූපයේ කෙරේ තියෙන තෘෂ්ණාව අඩු කරගන්න. ඒක තියෙන තාක්කල් අපි දේශය සකස් කරගන්න. මම කියලා ගන්නා වූ දෘෂ්ටිය නිසා මගේ ඇස, මගේ කන, මගේ නාසය, මගේ දුව, මගේ ශරීරය, මගේ මනස, මගේ ආත්මය කියලා අරගෙන ඒක සූපත් කරන්නේ, ඒක ශක්තිමත් කරන්නේ තමයි කටයුතු කරන්නේ. ඒක කරන තාක්කල් ද්වේෂය පිටස්සේ තියෙනවා. නිසා මේ ද්වේෂය සකස් වෙනකොට සක්කාය විද්‍යාව ගැන තමයි හිතන්නේ. මොකද සක්කාය විද්‍යාව ද්වේෂය ඇති කරනවා. ද්වේෂය ඇති වෙනකොට මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල ගුණම තමයි කියලා කියන්නේ. මේ ඇති වෙලා තමන් කරන ඔක්කොම පින්කම් නිෂේධ කරගන්න. ඒකයි වෙන්නේ. මරණ වෙලාවෙ කොච්චර පින්කම් කරලා තිබ්බත් ද්වේෂයක් සකස් වුණොත් ඔක්කොම ඉවරයි. දේශේ පුරුදු කරන්නේ නැහැ අපි දන්නේ අපි කොහොමද මැරෙන්නේ කියලා අපිට කිසිම සාර්ථකයෙන් මන්දිර කොහොමද අවශ්‍ය වෙන්නේ කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මහපාරේදී මැරෙන්න පුළුවන්, අසලින් වෙලා මැරෙන්න පුළුවන්, කවුරුහරි ගහලා මරලා දාන්න පුළුවන්. ඉතින් ඒ වෙලේ අවස්ථාවකදී අපි දේශේ වඩ තිබ්බොත් ඒ මැරෙන වෙලාවට දේශේ සකස් කරගන්න. යැදෙන්නේ. දේශේ සකස් කරගත්තොත් කිනට ගන්න පුළුවන් දැන් සීලයට ගන්න පුළුවන් දැන් නැහැ දේශේට ගන්න පුළුවන් කියන්නේ. ඉතින් ඒ නිසා දේශේ ආදීනේ සතර පාය හැටියට දකින්න ඕන. සතර පාය දැන් දැකලා ඉතින් තමන් දේශ මෛත්‍රී කියන කාර්යය ජීවිතේ තුළ පුහුණු කරගන්න නැත්නම් ඉතින් අපලයි.